සුබ දවසක්. අද ඔබ හැදෑරීමට යනුයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම නොඉවසන සමාජයක් වෙත යන ගමනක් පිළිබඳව ප්‍රජාව සමග කතා බහ කිරීමේ අරමුණෙන් පිළියෙල කරන ලද පවුලේ සහ අසල්වැසි ප්‍රජාවේ තමන්ට හිමි කාර්යභාරය ගැන ප්‍රජාවේ ස්ත්‍රීන් සහ පිරිමින් සමග කතා බහක් යන පුහුණු මොඩියුලයයි. මෙම ඉදිරිපත් කිරීමට අදාළ ගැටලු හෝ වැඩිදුර විස්තර ඔබට අවශ්‍ය නම් මෙම වෙබ්පිටුවේම මීට අදාළව ඇති ප්‍රජාව සමග කතා කරමු ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ කිසිසේත්ම නොඉවසන සමාජයක් වෙත යන ගමනක් යන පුහුණු මොඩියුලය ඔබට පරිශීලනය කළ හැකි. විවිධ වයස් කණ්ඩායම්වල ස්ත්‍රීන් සහ පිරිමින් සමාජයේ ජීවත් විය යුතු ආකාරය ගැන අප හිතන ආකාරය තමන්ගේ ප්‍රතිචාර තුළින්ම වටහා ගැනීම මෙම සැසියේ අරමුණයි. මැදි වයසේ විවාහක පිරිමියෙක්, මැදි වයසේ විවාහක ස්ත්‍රියක්, තරුණ අවිවාහක පිරිමියෙක්, තරුණ අවිවාහක ස්ත්‍රියක් යන අයගේ ඔබ දකින ප්‍රධාන ලක්ෂණ සහ වගකීම් 3-4ක් කොළයක ලියන්න. ඒවා හොඳින් හදාරන්න. ඔබ එම ලක්ෂණ සහ වගකීම් ස්ත්‍රීන් සහ පිරිමින්ගෙන් බලාපොරොත්තු වීම නිසා පවුල සහ සමාජය තුළ ඔවුනට හිමිවන භූමිකාවන්හිද ඒකාකෘතීන් බිහිව ඇති ආකාරය පිළිබඳව සිතා බලන්න. එවැනි ඒකාකෘතීන් තුළින් හටගෙන සමාජයේ මුල් බැසගෙන තිබෙන ස්ත්‍රීන් හා පිරිමින්ගේ හැසිරීම රටා පිළිබඳ සමාජ මතයන් මොනවාද, ඒවාට දෙන වටිනාකම් මොනවාද යන්න පිළිබඳව තාර්කිකව සිතා බලන්න. 3 සැසිය. ඒක ගෙදර ප්‍රශ්නයක්ලු. පහත සිද්ධීන් ගැන සිතන්න. පළවෙනි සිද්ධිය, ගෙදර ලොකු රණ්ඩුවක්. ගෙදර සැමියා බිරිඳට පහර දෙනවා. දෙවැනි සිද්ධිය, ගෙදර ලොකු රණ්ඩුවක්. ගෙදර බිරිඳ සැමියාට පහර දෙනවා. මෙම සිද්ධීන් දෙක ඔබ දකින්නේ එකම ආකාරයෙන්ද? මෙම සිද්ධීන් දෙක පවුලේ අනෙකුත් සමාජිකයන් සහ අසල්වැසියන් ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔබ සිතන්නේ කෙසේද? ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ඒකාකෘතීන් වලට ස්ත්‍රීන් හා පිරිමින් කොටු වීම නිසා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එය මූලික හේතුවක් වී ඇති බව ඔබ දන්නවාද? සිතන්න. මේවා ගෙදර ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න විතරද? සමාජයේ මුල් බැසගත් අදහස්වල බලපෑමක් මේ ප්‍රශ්නවලට තිබෙනවාද? තමන්ගේම ගෙදරදී පුරුද්දක් හැටියට පහර කෑමට ලක්වෙන්න බොහෝ බිරියන්ට සිද්ධ වෙන්නේ සමාජයේ මුල් බැසගත් මොනවාගේ අදහස් නිසාද? තමන්ගේ ගෙදර ආදරයෙන් කරුණාවෙන් හැසිරෙන එක මදිකමක් කියලා පිරිමින්ට හිතන්න මඟ පෙන්වන අදහස් අපේ සමාජයේ තිබෙනවාද? 4 සැසිය, කාසියේ අනිත් පැත්ත. සිතන්න. 3 සැසිය ඉදිරිපත් කරන ලද සිද්ධීන් නැවත ආවර්ජනය කරන්න. එවැනි සිද්ධියක් නෑදායින්ට, හිතමිත්‍රාදීන්ට, අසල්වැසියන්ට කිව්වොත් ලැබෙන ප්‍රතිචාර මොන වගේද? අපේ ප්‍රතිචාරවලින් කියවෙන සමාජ වටිනාකම් මොනවාද? අපේ පවුල්වල සැමියන් සහ බිරියන්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන හැසිරීම් ගැන අපේ විශ්වාසයන් මොනවාද? ඒවට අපි දෙන වටිනාකම මොකක්ද? ඒ වටිනාකම් නිසා ගෙදර ඇතුළේ කෙරෙන පහර දීම් හා හිංසනයන් දිගටම පවතින ඉඩ ලැබෙනවාද? අපේ ප්‍රතිචාර නිසා පවුල ඇතුළේ සිදුවන හිංසනයන් ඉවසන්න සමාජයක් හැටියට අපි හුරු වෙලා ඉන්නවද? ගෙවල් ඇතුළේ සිද්ධ වෙන පහර දීම් හා හිංසනයන් ගැන එක සමානව කාරණා කිය කියා ඒක සාමාන්‍ය දෙයක් හැටියට පිළිගන්න සමාජයක් හැටියට අපි පුරුදු වෙලා ඉන්නවාද? ඒක වෙනස් කරන්න පුළුවන්ද? තමන්ගේ ගෙදර ඇතුළේ පහර කෑමට හා හිංසනයට ලක්වීම සහ සමාජය
ස්ත්‍රීන් හා පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම අතරේ සම්බන්ධයක් තිබෙනවාද? අපේ ප්‍රතිචාරවලින් පහර කෑමට ලක් වෙන අය තවත් බය වෙනවාද? පහර කෑමට විරුද්ධ වෙන්න අධෛර්ය වෙනවාද? අපේ ප්‍රතිචාරවලින් පහර දෙන අය තවත් ශක්තිමත් වෙනවාද? පහර දෙන්න තමන්ට අයිතියක් තියෙනවා කියන අදහස පතුරවන්න අපේ ප්‍රතිචාර උදව් වෙනවාද? අපට වෙනස් විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද? හත්වන සැසිය ජීවිතේ දකින දේ වීඩියෝ ඇසින්. මේ වීඩියෝ දැක්ක හැටියට ස්ත්‍රීන් හා පුරුෂීන්ට සමාජයේ තිබෙන තත්ත්වය නිසා ඇතිවුණු අපයෝජනයන් හා ප්‍රචණ්ඩත්වයන් මොනවාද යන්න සිතා බලන්න. දැන් ඔබට මෙම වීඩියෝ නැරඹීමට අවස්ථාවක් ලැබෙනවා. ඔබට අවශ්‍ය නම් කීපවරක් එම වීඩියෝ නරඹන්න, අවබෝධ කරගන්න ඒ තුළ සැඟවී ඇති ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනයට ලක්වීම සිදුවන ආකාරය. भारत के पहले प्रधानमंत्री पंडित जवाहरलाल नेहरू और राष्ट्रपति राजेंद्र प्रसाद डॉक्टर राजेंद्र प्रसाद। अरे वही वही नहीं, डॉक्टर राजेंद्र प्रसाद। जवाहरलाल नेहरू से पहले पंडित और राजेंद्र प्रसाद से पहले डॉक्टर लगाना मत भूलना। और हाँ, जो रविशंकर वाला क्वेश्चन आएगा ना, उसे पढ़ाती रहोगी या चाय भी दोगी? पहले दो बार पढ़ना फिर लिखना। ला दो। और जो रविशंकर वाला क्वेश्चन आएगा ना, उसमें उनके नाम के आगे श्री श्री लगाना मत भूलना, ठीक है? और इस बार मैंने तुम्हें एक ही पराठा दिया है, छोड़कर आए ना तो एक बार में समझ नहीं आता तुझे? हाँ, एक बार में समझ नहीं आता तुझे? पान दिखता मैं, पान दिखता हूँ, बोल, पान दिखता हूँ तुझे। एक चाय मांगी थी तुझसे, वो भी नहीं मिला ना तुझसे, वो भी नहीं बना। एक चाय पिला के एहसान करती मुझ पे? मैं अंशु को तैयार कर रही थी। मत तैयार किया कर, समझ में आई बात? अरे ये जवान लड़ाना कब से सीख गई? हाँ, तुझे तो मैं मारता रहूंगा, मारता रहूंगा, मारता रहूंगा, मारता रहूंगा, मारता Thank you.
साफ दूध। दो भाई। साहब भाभी नहीं है क्या? भाभी से क्या काम है? Thank you.
गया तुम सागर से तीसरे लोग जाकर ना हम थोड़ी पर जाना है तो मामा महादेव जी कम बजा दी मत दीवार पर के की कंचन ब्रह्म व्यास ने कानन कुंडल कुंज के हाथ हेलो हेलो सर यस सर यस सर यस सर ओके ओके Thank you.
ඔබ එම වීඩියෝ පට දෙකෙන් දුටුවේ සමාජයේ බහුලව සිදුවන ප්‍රචණ්ඩත්ව සහ අපයෝජනයට ලක්වීම් අවස්ථාවන් දෙකක්. මෙවැනි සිද්ධීන් කෙරෙහි අප කොතරම් සංවේදීද? එම සිද්ධීන් වලදී අප තනි තනිව පුද්ගලයන් වශයෙන් සහ සාමූහිකව සමාජයක් වශයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? සිතා බලන්න. අටවැනි සැසිය නොනවතින ගෙදර රණ්ඩුවල බලපෑම යන දුර. මෙම ක්‍රියාකාරකම සඳහා ඔබ නිර්මාණාත්මක චිත්‍රයක් පිළියෙල කළ යුතුයි. දැන් මේ දක්වා පුහුණුවේදී ලබාගත් දැනුම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ගෘහස්ත හිංසනය ගැන තමන් තුළ තිබූ මත එයින් තහවුරු වුණේද, අභියෝගයට ලක්වුණේ දැයි කල්පනා කරන්න. තමන්ගේ මතිමතාන්තර අභියෝගයට ලක්වුණා නම් ඒ ගැන ඔබට දැනෙන හැඟීම් මොනවාදැයි හඳුනා ගන්න. තමන්ගේ ජීවිතයේ හෝ තමන් ජීවත්වන අසල්වැසි පරිසරයේ හෝ පවතින ගෘහස්ත හිංසන තත්ත්වය වෙනස් කිරීම සඳහා තමන් තනිව කරන්න කැමති වෙනස්කම කුමක්දැයි සිතා බලන්න. ඒ තුලින් ගෘහස්ත හිංසනය කිසිසේත්ම නොඉවසන තත්ත්වයක් තමන් ජීවත්වන පරිසරයේ ඇතිකරන්නේ කෙසේදැයි සිතා බලා තමන් කරන්නට බලාපොරොත්තු වන වෙනස්කම හඳුනා ගන්න. දැන් තම පවුලේ හා අසල්වැසි පරිසරයේ ගෘහස්ත හිංසනය නැති කිරීම සඳහා ඔබ කරන්නට බලාපොරොත්තු වන දෑ සංකේතාත්මකව චිත්‍රයකින් නිර්මාණය කරන්න. ඔබ නිර්මාණය කළ චිත්‍රය නිතර ඔබට ඇස ගැටෙන තැනක තබා ගන්න. එය දකින විට තමන්ගේ එදිනෙදා ජීවිතයේ කරන කියන දේ හරහා ගෘහස්ත හිංසනය අවම කිරීමට අප සෑම දිනාටම තනි තනිවද යමක් කළ හැකි බව ඔබට නිතර සිහි වේවි. සාධනීය වන කුඩාම දෙයක් වුවත් දිගටම පවත්වාගෙන යාමෙන් වෙනසක් ඇති කළ හැකි බව මේ චිත්‍රය නිර්මාණය ඔබට පසක් කර දේවි. නවවෙනි සැසිය ප්‍රශ්නයේ පැටලෙවෙන නෑයෝ. පහත ස්ලයිඩ් වලින් ඉදිරිපත් කරන රූප බලා ඔබම සිතන්න. පළවෙනි රූපයේ කතා කරන බිරිඳගේ මව හෝ සහෝදරිය ඔබ නම් ඇයට කියන්නේ මොනවාද? පළවෙනි රූපය දුව අම්මාට පවසනවා, නැතිනම් වැඩිමහල් සහෝදරියට පවසනවා, ඊයෙත් මට ගැහුවා, මේ කසාදෙනම් මට ඕන් නෑ, තවත් නම් මේ මනුස්සයා එක්ක ඉන්නේ නෑ මම. මෙහි මෙම චිත්‍රයේ දැක්වෙන කාන්තාව ඔබ නම් ඔබ මෙම කාන්තාවට කියන්නේ මොනවාද? දෙවැනි පින්තූරය කට වැඩි මේ ගෑණිගේ ගැහුවේ ඒකයි, මම රෑවෙලා ගෙදර එන එකයි, අරවයි මේවයි ගැන කියවිල්ල නොගහ කොහොමද? මෙම රූපේ කතා කරන සැමියාගේ පියා හෝ වැඩිමහල් සහෝදරයා ඔබ නම්, මෙම චිත්‍රයෙන් මේ පෙන්නුම් කරන්නේ ඔබ නම්, ඔබ මෙම සැමියාට කියන්නේ කුමක්? එයා හැම වෙලේම මාව සැක කරනවා. මාසේ අන්තිමට ගෙදර ආවම අහල පහල හැමෝගෙන්ම උපදු පහල යකා වගේ මට බනිනවා ගහනවා. මෙමෙ කාන්තාවගේ මව ඔබ නම් ඔබ මෙම කාන්තාවට දෙන පිළිතුර කුමක්ද? මට තරහ ඉවසුම් නැති වෙනවා. මම දවස පුරාම මීහරකෙක් වගේ වැඩ කරනවා. ගෙදර ආ හැටියේ මෙයා පටන් ගන්නවා සල්ලි ප්‍රශ්න ගැන කියවන්න. අඳෝනාව නවත්තන්න නැති වුණාම ඉතින් මම ගහනවා තමයි. මේ කියන සැමියාගේ පියා හෝ වැඩිමහල් සහෝදරයා ඔබ නම් ඔබ මේ සැමියාට කියන්නේ කුමක්ද?
ඔබ ගෙදරදී පහර කෑමට ලක් වෙන දුව සමග ඒ ගැන කතා කරන අම්මා කෙනෙක් නම් නැතිනම් තමන්ගේ බිරිඳට පහර දුන් පුතා සමග ඒ ගැන කතා කරන තාත්තා කෙනෙක් නම් මේ කතා බහේදී ඔබගේ ප්‍රධාන උවමනාව මොකක්ද? ඔබ ගෙදර ඇතුලේ කෙරෙන හිංසනයක් ගැන නංගි එක්ක කතා කරන අක්ක කෙනෙක් නම් මල්ලි එක්ක ඒ ගැන කතා කරන අයියා කෙනෙක් නම් ඔබේ උනන්දුව වැඩියෙන්ම යොමු වෙන්නේ මොනවා ගැනද? මේ උවමනාවන් නිසා අපි දක්වන ප්‍රතිචාර වෙනස් වෙන්නේ කොහොමද? පහර කෑමට ලක් වෙන ස්ත්‍රියට පහර දෙන පිරිමියාට කරන්න කියලා අපි කියන්නේ මොනවද? ගෙදර ඇතුලේ සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය නවත්තන්න දුවගේ සැමියා පුතාගේ බිරිඳ කරන්න ඕනේ මොන වගේ දේවල් කියලාද අපි හිතන්නේ? ගෙදර ඇතුලේ සිද්ධ වෙන හිංසනය ගැන අපි ස්ත්‍රීන්ට දෙන අවවාද සහ පිරිමින්ට දෙන අවවාද වෙනස්ද? වෙනස් නම් මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ? එයින් පිරිමින් සහ ස්ත්‍රීන්ට ලැබෙන පණිවිඩ වෙනස් වෙනවද? මේ රටාව ගෙදර ඇතුලේ සිද්ධ වෙන හිංසනයට බලපාන්නේ කොහොමද? අපි ප්‍රතිචාර දෙන මේ රටාව සමාජය ස්ත්‍රීන්ගෙන් සහ පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන සමාජ හැසිරීම් වලට බලපාන්නේ කොහොමද? මේ ප්‍රතිචාර සහ ඒවායෙන් ඇඟවෙන සමාජ පණිවිඩ නිසා ගෙදර ඇතුලේ සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් හැටියට දකින්න අපි පුරුදු වෙනවද? ගෙදර සැමියා සහ බිරිඳ අතරේ කෙරෙන ප්‍රචණ්ඩත්වය පවුල්වල සිද්ධ වෙන සාමාන්‍ය දේවල් හැටියට අපි සලකනවාද? ඒවා පවුලේ ප්‍රශ්න විතරක්ද? පවුලේ ප්‍රශ්නයට සමාජ බලපෑමක් තියෙනවාද? අපේ ප්‍රතිචාර වෙනස් කර ගැනීමෙන් පවුල් ප්‍රශ්න දිහා සමාජයක් හැටියට අපි බලන විදිහ වෙනස් කරගන්න පුළුවන්ද සිතන්න. දොළොස්වැනි සැසිය තීරණයක් ගත්තාලු ගෙදරින් ගියාලු. සාමා සහ කරුණාපාල කුඩා දරුවන් දෙදෙනෙකු ඉන්න දෙමාපියන්. කරුණාපාල වෙනද වගේම එදත් රෑ බීගෙන ගෙදර ඇවිත් සාමාට හොඳටම පහර දුන්නා. සාමාත් එදානම් ගෙදර බඩු මුට්ටු වලින් පහර දීලා කොහොම හරි කරුණාපාලව ගෙදරින් එළියට තල්ලු කරලා දාලා ගෙදර දොර අගුළු දාලා වහගත්තා. දොර නෑරියොත් දොර කඩනවා කියලා කරුණාපාල කෑ ගැහුවත් සාමා දොර ඇරියේ නැහැ. පහුවදා හිමිදිරියෙම සාමා හොරෙන්ම දරු දෙන්නත් අරගෙන ගෙදරින් ගියා. දරුවන් දෙන්න අල්ලපු ගමේ ඉන්න මල්ලිගේ ගෙදර නවත්තලා සාමා පොලිසියට ගිහින් කරුණාපාලට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා. ඉන්පස්සේ සාමා රෝහලට ගිහින් පහර දීමෙන් උණු තුවාලවලට බෙහෙත් දමාගෙන මල්ලිගේ ගෙදරට ගියා. දවල් වෙනකොට පොලිසියෙන් ඇවිත් කරුණාපාලව අත්අඩංගුවට ගත්තා. ගමම දැන් කතා වෙන්නේ මේ සිද්ධිය ගැන. මේ සිද්ධිය ගැන පිරිමි අයගේ කණ්ඩායමක් කතා කරන්නේ මොනවද? ස්ත්‍රීන්ගේ කණ්ඩායමක් මේ සිද්ධිය ගැන කතා කරන්නේ මොනවද? ස්ත්‍රීන් සහ පිරිමින් දෙගොල්ලම ඉන්න කණ්ඩායමක් මේ සිද්ධිය ගැන කතා කරන්නේ මොනවද? ඒවා එවැනි කණ්ඩායමක් කතා කළ දේවල් අනෙක් කණ්ඩායම්වල කතා කළ දේවල් වලට සමානද වෙනස්ද? ගෙදරදී පහර කෑමට ලක්වෙන ස්ත්‍රීයක් ඒ සම්බන්ධයෙන් ගන්න තීරණවලට ගමේ කෙරෙන මේ වගේ කතා බහ බලපාන්නේ කොහොමද? ගෙදරදී බිරිඳට පහර දෙන එක නවත්තන්න උත්සාහ කරන පිරිමින්ට ගමේ කෙරෙන මේ වගේ කතා බහ බලපාන්නේ කොහොමද? 13 වෙනි සැසිය අභියෝගද ඉවසීමද? ප්‍රතිචාර. සාමාගේ තීරණය ගැන නිලධාරීන් සහ ගමේ විවිධ අය දක්වන ප්‍රතිචාර මොන වගේ වේවිද? සාමා නිලධාරීන් මුණගැහෙන්නේ ඒ අයගේ කාර්යාලවලදී. ගමේ ස්ත්‍රීන් මුණගැහෙන්නේ ළඟපාත ස්ත්‍රියකගේ ගෙදරදී. පිරිමින් මුණගැහෙන්නේ හේනට යන පාර අතරමඟදී. ස්ත්‍රී පිරිමි දෙගොල්ලම එකට මුණගැහෙන්නේ ගමේ කඩේදී. සාකච්ඡාවට කලින් අලුත්ම තත්ත්වය දැනගත්තොත් හොඳයි නේද? අභියෝගද
ඉවසීමද පොලිසිය අනතුරු ඇඟවීමක් කරලා අවවාද කරලා කරුණාපාලව නිදහස් කළා මේ අතරේ සාමා ග්‍රාම නිලධාරී මුණ ගැහෙන්න කියා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනතක් කියලා එකක් තියෙනවලු ඒකේ පිහිටින් පුළුවන්ලු සැමියාගේ පහර දීමෙන් ආරක්ෂා වෙන්න කියලා සාමාට කියලා තිබුණේ ඇගේ මල්ලි සාමා ග්‍රාම නිලධාරී මුණ ගැහෙන්න ගියේ මේ ගැන විස්තර දැනගන්නයි හැමදාම ගුටි කාලා අඬ අඬා ඉන්නේ නැතුව රුහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනතේ උදව්වෙන් සැමියාගෙන් ටික කලකට ආරක්ෂා වෙන්න පුළුවන් නිසා එහෙම කරලා ඉන් පස්සේ දික්කසාද වෙන්න කියලායි මල්ලි කිව්වේ ග්‍රාම නිලධාරී සාමාට කිව්වේ කවුරු මොනවා කිව්වත් දරුවන් ගැන හිතලා දරුවන්ට හොඳක් වෙන දේ කරන්න කියලායි. ඒන් තීරණය කරන්න බැරුව සාමා ඉන් පස්සේ ගියා කාන්තා සංවර්ධන නිලධාරී නීමුණ ගෙහෙන්න. ඈ කිව්වේ ආදායමකුත් නැතුව දරුවන් එක්ක සමාජයේ අසරණ වෙන විදිහේ තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා. කල්පනා කරලා බලලා හොඳ තීරණයක් ගන්න කියලායි. දැන් සාමාට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා. සාමා ගමේ තමන්ට විශ්වාසවන්ත අය වැඩිහිටියන් මුණ ගැහිලා මේ ගැන කතා කරන්න හිතාගත්තා. ආයිත් වතාවක් පොලිසියේ කාන්තා නිලධාරිනී, ග්‍රාම නිලධාරිනී, කාන්තා සංවර්ධන නිලධාරී මුණ ගැහෙන්නත් ඕනෑ කියලා සාමාට හිතුණා. සාමා දැන් ඔබ මුණ ගැහෙන්න ආවාම මොනවද ඇයට ඔබ කියන්නේ? මෙම සිද්ධි අධ්‍යයනය මගින් අරමුණු වූයේ තමන්ගේ එදිනෙදා ජීවිතයේ හමුවන අය හා කරන කතා බහ, ගෘහස්ත හිංසනයේ වැළැක්වීමට තුඩු දෙන ආකාරය ගැන විචාරශීලී වීමට අවශ්‍ය මඟ පෙන්වීම ඔබට ලබා දීමත්, ගෘහස්ත හිංසනයට ලක්වුවන්ට අදාළ සේවා සපයන්නන්ගේ සහාය ලබා ගැනීම සඳහා සහයෝගය දැක්විය හැකි ආකාරය ගැන අවබෝධය ඔබට ලබා දීමත්ය. 14 වෙනි සැසිය පොඩි වෙනසක ලොකු බලපෑම. ඔබේ ගෙදර ඇතුලේ හිංසනයට කොහෙත්ම ඉඩ නොදෙන තැනක් කිරීම සඳහා ඔබ කරන්න හිතාගත් එක දෙයක් සිතන්න. පවුල ඇතුලේ සිද්ධ වෙන හිංසනය නොඉවසන තැනක් හැටියට මගේ ගම දියුණු කරන්න උදව් වෙන්න මම කරන්න හිතාගත් එක දෙයක්. ඔබේ දෘෂ්ටි කෝණයෙන් බලා ඔබ සිතාගත් එක දෙයක් සිතන්න. එම වෙනස ඔබේ ගෙදර තුළ, ගම තුළ ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන්න.